විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට මේ රටේ ජනතාව ගැන කැක්කුමක් නැහැ ආදරයක් නැහැ ඒ අය ජනතාව පැත්තෙන් මේ ගත්තේ පුරුම් ආරක්ෂා කරන්න හොරු එකතු වුණා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ අපි දැන් ගේම ඉන්නවා සාමකාමී අරගලයක් ආරම්භ වුණේ හැබැයි ඒක හයිජැක් කරේ කවුද මේ රටට වැඩියෙන්ම කුඩු ගේන පාතාලේ කරන උන් ටිකක් තමයි මේකට රජ කරේ පොහොට්ටුව කියන්නේ රට බංකොලොත් කරපු කණ්ඩායම ඒතර බංකොලොත් කරපු කණ්ඩායම ඉන්න ඇමතුරු වාඩිලා ඉන්න ආණ්ඩුවක කොටස් කාර්ය වෙන්න අපි කවුරුවත් ලෑස්ති නැහැ මොකද තව දවස් 365 රන්දිල ක්‍රමසිංහ මහත්තයගේ කාලේ තමයි 2048 වෙනකන් පළත් බව දිනවද කියලා කියන්නේ මම දන්නේ නැහැ මොකද දිනු රටක් වෙනකන් ඡන්ද නැති පාටයි පිහින්නේ චැනල් ෆෝ නාලිකා වෝ රාජපක්ෂලා එක්ක පාරම්පරික ප්‍රශ්නයක් තියෙනවා විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි චැනල් ෆෝ නාලිකා වකරන්නේ රාජපක්ෂලාට එක පැත්තකින් මඩ ගහනවට වඩා අපේ රටේ බුද්ධාංශ කෙරෙහි තියෙන ගෞරවය නැති කරන්න උත්සාහ කරනවා තමන් වෙනුවෙන් තියෙන කාරණා වලට අර හොරාගේ අම්මගෙන් පේනවනා වගේ එතනින් අහලා හරියන්නේ නැහැ මේ වෙනකොට ජාත්‍යන්තර ප්‍රජාව මතු කරලා තිනවා ප්‍රශ්නයගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අවශ්‍යයි චෝදනා එල්ල කරපු අයට ප්‍රකාශන නිකුත් කරලා නිවේදන නිකුත් කරලා නිවේදන හරහා ගොඩ යන්න පුළුවන් කියලා හිතනවා නම් ජනතාවගේ හෘද සාක්ෂියේ ප්‍රශ්නයට ඔවුන්ට මුහුණ දෙන්න වෙයි ඉස්සරහාකාරය මේ රට විනාශ කරන්න මේ උත්සාහ දරන 100% කල්ලි එක පැත්තකින් ජාතිවාදී ද්‍රවිඩ නායකී නුතුරේ අනිත් පැත්තෙන් මේ දෙගොල්ලොන්ට ගැනම මනාව තේරුම් අරගෙන මේ ගමන ඉදිරියට නොගියොත් අනාගතයේදී මහා ව්‍යසනයකට මුහුණ දෙන්න සිද්ධ අර්ථ සාධක අරමුදලේ මුදල් තියෙනවා ඒ මුදල් වලට වෙන දෙයක් මං හිතන්නේ මහ බැංකු අධිපතිවරයා දන්නේ නැහැ ඒ නිසා අපිට ඉතාමත්ම අවිනිශ්චිත කාලයකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා දැන් අපි ළඟ ඩොලර් බිලියන 3.6ක සංචිත ප්‍රමාණයක් තියෙනවා අපි දැන් මේ ණය ගෙවන්නේ නැහැ කිව්වට අපි ගෙවන්නේ නැත්තේ විදේශීය ද්විපාර්ෂික ණය පමණයි අනිත් ඒවා ගෙවනවා ගෙවල් නැත්නම් ණය ගෙවු නැතුනොත් සල්ලි ටිකක් ඉතුරු වෙනවා එහෙමනේ දැන් ඒ ඉතුරු වෙච්ච සල්ලි තමයි ෂෝ එක දාගෙන ඉන්නේ අපි අවුරුද්දකට ගෙවන්න ඕන ඇමරිකානු ඩොලර් බිලියන 6ක් දැන් ගිය මාස 16ට මේක ගෙවලා නැහැ 106ක පමණ අධික පොලියට ලබාගත් ඩොලර් බිලියනයක අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කරයක් ෆයිනෑන්ෂියල් ටයිම්ස් අන්තර්ජාතික පුවත්පත වාර්තා කරලා තියෙනවා මේ හැමිල්ටන් බැංකුවේ පුජ්‍යලයෙක් අපේ හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් සමග යම් යම් එකඟතාවයන්ට පැමිණීම පිළිබඳ නිවේදනයක් මේ බැඳුම් කරය ලබා දුන්නේ මොන ගානටද දෙතියක වෙළඳ පොලේදී ලබා ගත්තේ මේක මහ බැංකුව උත්තර දිය යුතුයි රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න